මෙම්මද එක්කම ගැටලුව තියෙන්නේ ඉන්න තැනට ඉන්නවා. දැන් අද දැන් කොහෙටද යන්නේ ඔයාලා? යන්න තැනක් නෑ මහත්තයා. දැන් අද ගෙදරට ඉබ්බ දාලා. ඉබ්බ දාලා. ඉතින් මාසෙක රුපියල් 20,000කින් ගිහින් දෙන්නල් ජීවත් වෙන්න මොන කරගෙන යද්ද? මේ අසීරුයි. එක වෙලාවක් මම නිදහස වෙලා කෙනෙක්ට ඇත්ත කතාවක් කියන්නේ. ඔව්. නිර්හාල වෙලා මේ මාතව බලනවා ඉතින්. ආ මේකත් තියාගන්නකෝ. දැන් කන්න ඇදින් නේද? හා දැන් දෙන්නම කන්න. කාලේ වෙලා බස් එක ගෙදර යන්න. මේ ගිහිල්ලා ඉවරලා බලන්නක මේ දැන් ඉතින් ඉන්න තැනක් තේටික ඔයාලා මොන හරි කරගන්න. එන්න. දැන්. අම්මේ කොහෙද ඔයාලා? අපි නුවර. නුවර. මොකක්ද ප්‍රශ්නේ? අපි අයියන් කියන්නේ මහත්යසනේ කරනවා. හා මේ මහත්යයා. ඔව් මහත්යයා. ඔව්. ඊපස්සේ අපිට මේ තිබුණු සේසතම මේ වියදම් නේද? ඊපස්සේ දැන් අන්තිමට බෙහෙත් කරගන්න නැතුව අපි ඉන්න ඉඩම උගස් කරා. ඔව්. දැන් ඒක සින්න වෙලා තියෙන්නේ. අපි හවස ආවේ එන කැනේ එන්න දුරහින්න ඉටවාසේ යලා වෙන ඉබ්බෙක් දාලා නද අපිට යන්න ලැබුණ නැතුන මේ කැනේ තරම් අසරණ වෙලා ඉන්නේ. දැන් ඊළඟට ගන්න තීරණය මොකක්ද කියලා. නුවර කොහෙද ඔයාලා? නුවර වත්තේගම. වත්තේ ආසනේ අපි ඉන්නේ අරත්තන. ඔව්. අම්මයි නම් මොකද? මගේ අයි හෙට්ටි ආරච්චි. එතකොට තාත්තයි? මහත්තයාගේ නිමල් අමරසූරි. හා. එතකොට දරුවෝ කවුරුත් නැහැ. දෙව මෙහෙයි අපේ පවුල් දෙකක් එන්නේ මේ මහත්තයා ඉස්සලා බැලලා හිටියා බැලලා ඉඳලා මේ නෝනා නැතුණා නැතුණාට පස්සේ මහත්තයා වෙන يعني මාව විවාහ කරගත්තා ඊට පස්සේ අපි හොඳට හිටියා අන්තිමට මේ මම බීවයි එකේ වැඩ කළා ETF එකේ වාහනේ ලොරියක් ගත්තා මහා ඉන්න තැන ළමයිද මහත්තයා ඉස්සලා ඉඳන් එහෙම දීලා පස්සේ අපි ඉන්න තැනක් හදාගෙන පවුලත් එක්ක හොඳින් හිටියා. ඒ මහත්තයා අතින් ගුණාට පස්සේ අර ආවත් එක අතට තරම් ගොඩක් ගොඩවනේ. ඔව්. ඊට පස්සේ ටිකෙන් ටික මේ නෑයෝ නම් එහි ළමයි තුන් පොඩක් ඇත. ඉතින් අපි කාටවත් කරදරයක් කරන්නේ දැනට මහත්තයා ජීවත් කරන්නේ මේ ගෙවල් ළඟ කිලෝමීටර් බා කිලෝමීටර් කටදී අපි ඉන්න තැන ඉඳලා පොඩි බබෙක් බලන මාසෙකට 20,000ක් දෙනවා. මාසෙක 20,000ක් යන්නේ. ඒකෙන් තමයි බෙහෙත් ඉතින් මාසෙක රුපියල් 20,000කින් ගිහින් දෙන්නල් ජීවත් වෙන්න මෙහෙම කරගෙන යද්දී. අපි අසීරුයි. එක වෙලාවක් මම නිදහස වෙලා කෙනෙක්ට ඇත්ත කතාවක් කියන්නේ. ඔව්. නිදහස වෙලා මේ මහත්තයව බලනවා ඉතින් කියන්නේ මගේ උත්සාහයෙන්ම ජීවත් වෙන්න තමයි බලන්නේ. දැන් මහත්තයාට මේ ඉන්න ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඔව්. දැන් එතකොට මේ මහත්තයාගේ වයස කීයක් වගේ නේද? දැන් මහත්තයා 1956 දැන් 67ක් විතර වගේ වෙනවා. 67ක් විතර වෙනවා. දැන් අම්මට වයස කීයක් වගේ නේද? දැන් 56ක් වෙනවා මම 69. දැන් මහත්තයා මට ශක්තිය තියෙන මහන්ද ගන්න කෑම ජාති මහන්ද ගන්න. ඔව්. ඉතින් මට අර දැන් මගේ මහත්තයාගේ කන ඇහෙන්නේ. කල්පනාකාරීත්වය අඩුයි. දැන් මහත්තයාට මොනවා ගියස රීපියද තියෙන්නේ? මහත්තයාට ඉස්සෙල්ලම ආවේ මේ අක්මාව. ඔව්. මේ විමත් ඊට පස්සේ සීනියාව. හා. දැන් මහත්තයෝ මේ බෙහෙත්. ඔව්. කාඩ් එක ගන්න ආවේ. දැනට මහත්තයාට සීනි වැඩි වුණාම ස්නායු පද්ධතිය අඩුයි. අඩුයි. ඔව්. ඒක කල්පනාකාරීත්වය නැහැ, කෑවත් නැහැ කියනවා. ඉතින් මේ විදිහට. ඉස්සෙල් අපි ගෙවල තමයි ගත්තේ. අපිට අසල් වුණාට පස්සේ මේ හොස්පිටල් එකෙන් තමයි බෙහෙත් ගන්න. දැන් මේ හොස්පිටල් එකෙන්ද ගන්න? ඔව්. දැන් අපි හොස්පිටල් එකෙන් මේ තියෙන හොස්පිටල් කාඩ් එක. හා. මේ ඉන්නේ මොකද යන තැනක අරයන්නේ. ඒකෙන් උදේ
අපි මට මෙහෙ ප්‍රසන්න කරගුමේ නංගිතා මට ඇත්තම සුපුරු කරදී හඳුන්නේ සර්ව හම්බෙන්නගෙන අපි එහෙම ඇත්තටම එහෙම දන්නේ නැහැ. අසරණ වුණාට පස්සේනේ මොකද්ද මං ගන්න తీරින් කියන්නේ මහත්ය මෙයාට කනහෙන්නේ අත කැඩිලා තියෙන්නේ වැටිලා මේ මෙතන අත එතන මෙයා ඉන්න ෂොක් එකේ ගේසින්න උනායි කිව්වත් මොකක් කරේ ප්‍රශ්නයක් වුණොත් මම ජීවිත කාලෙම විඳවන්න වෙනවා. ඒ හින්දා මම මේ දැන්ම ගේ මොකක් හරි කළා සර් මට. දැන් ගේ කීයකටද දීලා තියෙන්නේ? විකුණලා තියෙන්නේ. ලක්ෂ 7ක් ගත්තේ. ඔව්. ඊට පස්සේ දැන් මාස 2ක් වෙනවා. ඊට පස්සේ යාළට මම කිව්වා මෙහෙම සල්ලි හොයලා මොන හරි කරන්නම් කියලා. ඔව්. කියන්නේ ජනාධිපතිට මොනවද දැන දුන්නේ ලියුමක් මගෙන්ද? අපිට අස්සස් අතස්මත් නෑ රජෙන් කිසිම දෙයක් නෑ කිසිම මේ කිසිම දෙයක් නැහැ. මේ ඉන්න ග්‍රාමසේක මහත්තයාවට පස්සේ අපිට නෑ කියන්නේ හාල් දෙකක් හම්බුනා. ඉතින් මෙහෙම අපි හොඳට ඉන්න කාලේ සාමාන්‍ය ගේ එහෙම ලස්සන ගෑන් නෙමෙයි බාත්රූම් එකක් අර එහෙම හොඳට හදාගත්තා. කිසි කෙනෙකුට මහත්තයෝ අපි කඩදරයක් කරේ නැහැ. අපේ පාඩුවේ අපි ජීවත් වෙන්නේ මොකද්ද මේ කියන එක අපිට ලොකු ගැටලු. මහණ්ඩේරම අන්තිමට බෙහෙත් කරගන්න විදිහ යෝගී මැෂින් එකක් නම් එක ගෙදර බඩු ගොඩක් විකුණ විකුණ ඒක මහත්තර කල්පනාවක් නෑනේ. මේ ගෙදර බාහිර වශයෙන් අතකට බඩු ටික සින්න වුණා. ඔව්. කෙනෙක් ලොකුකමක් කියනවා නෙමෙයි. ඔව්. මහත්තර ගොඩක් අසරණයි. ඔව්. අතකට බඩු ටිකත් ඔක්කොම උගස් කරා. මහත්තයව මොනක්වත් දන්නේ නැහැ. මොකද මහත්තය කල්පනාව නැහැ. කල්පනාව නැහැ. මේ හිටියලත් ආවට කල්පනාවක් නැහැ. ඔව් කල්පනාව නැහැ. හිටපු ගමන් තරහ යනවා. ඒ වුණාට දැන් මෙහෙම හරි දැන්. එක වෙලාවකට හොඳයි. එක වෙලාවකට කල්පනා කරන්නේ මම මසුරිය බොන්න කිව්වත් මට සැක කරනවා. ඒ කියන්නේ ඒක මම තේරුම් ගන්න මොකද සීනි වැඩි වුණාම තමයි අර විස්නායු පන්දේ කියන්නේ අමතක වෙන්නේ කෑවට. එහෙම දැන් මේ වගේ දෙයක් වදාලා මට වෙන වැඩ කරගන්න දැන් මේ මහත් දැන් මම ෆැක්ටරි එක මහන්ඩ කිව්වොත් කෑඩ ගන්නට මහන්ඩ කිව්වොත් දවසට කොහොම හරි රුපියල් 1200ක් 300ක් ඉදන් මහන්සිය කරතේ නඩ දැන් අපි ඉන්න තත් ඉන්න පරිසරය අනුව මම පිට ගිහින් එනකොට මහත් අපි ඉන්න ගොඩක් දුෂ්කරයි. මේ අරත්තල ඉන්නේ ගොඩක් වෙලාවට නාරම්පරාවට මම පයින් එන්න ඕන. ඊට පස්සේ ඒ උදේ පාන්දර නැගලා එහෙම කරගෙන එනකොට හවස දැන් අපේ ටාගට් එක අඩු වුණොත් එහෙම 6-7 වෙනවනේ ගෙදර එනකොට. එතන සීනි වැඩි වෙන කලන්ද ගතියක් එහෙම නැමුත් බලා ගන්න කවුරුත්ම නැහැ. කවුරුත්ම නැහැ. ඒ කියන්නේ ඈත ගිහිල්ලා මොකොත් කරන්න අපහසුයි. බෑ. ඊට පස්සේ තමයි මම ජීවිතේට කවදාහක්වත් ධර්මයේ බලලා නැහැ. එනකොට දැන් බඩගින් ඉන්න බෑනේ කොට්ටු බෑ හකුරු හැදුවා හැමදේම කරා පැණි ගණන් ගියාට පස්සේ හකුරු හදපුවා මහත්ත. දැන් අපි කොච්චර හොඳට හදන් ගියොත් අර මේ කට්ටිය කියන මේ සීනි වැඩි කියන්නේ සීනි දාන්න නැතුව හදන් යනවා. ඒත් එතකොට අර ගොඩ දුකයි ගොඩක් ඇත්තටම. ඊට පස්සේ මේ තමයි මම තියෙන්නේ කරේ පොඩි බබෙක් බලන්න. එයාලා හරි හොඳයි. මොකද එයාලා අපිට කන්දනේවත් මහත්තු මේ හාල්ටික් පවක් දැනට දෙනවා. ඉතින් මේ ඒ බබා මයියගොඩ මාස 3යි දැන් අවුරුදු කවරක් කරන පවුලේ කෙනෙක් වගේ බලන මාර්ග දැන් මට එකම ගැටලුව තියෙන්නේ ඉන්න තැන නෙවෙයි. දැන් අද දැන් කොහෙටද යන්නේ ඔයාලා? යන්න තැනක් නෑ මහත්තු ඇත්තටම. දැන් අද ගෙදරට ඉබ්බ දාලා. ඉබ්බ දාලා. ඉතින් එයාලා කියන්නේ මහත්තු එයාලත් හරි හොඳයි. මේ එයාලා කියන්නේ ලක්ෂ 10ක් හරි ඉස්සෙල්ලා දෙන්න. ඔය දැන් ඔයා aran දෙන්නේ කීයද? මහත්තු ලක්ෂ 7කට තමයි අපි ගත්තේ. අපි 105 පොලියට තමයි ගත්තේ. මොකද අර වාහනේ තිබුණේ ඉන්න වාහනේ දියුණු වෙන්න පුළුවන් වෙයි කියලා තමයි හිතාගෙන ගත්තේ. එතකොට අපි ඒ සල්ලි අරගෙන සතියක් අතර ගියේ මේ මහත්ය අසලින් පෙරත් කොරෝනාවනේ. ඊට පස්සේ හොස්පිටල් වලයි ගෙවන බෙහෙත් මේ මෙතනින් තමයි අපි ඉස්සෙල්ලම බෙහෙත් කරන්නේ ආසිරියකින්. එතකොට අර තිබ්බ සල්ලි එහෙම මදි වුණා. ඊට පස්සේ මම මාස දෙකක තමයි ඇත්තම කතාව පොලිය දුන්නේ. ඊට පස්සේ ඒම් පොලිය වෙනම 119,000 ගානක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ මහත්ය ඇවිල්ලා දැන්
මට ලක්ෂ 15ක් දෙන්න කිව්වා. හරිද? ඊට පස්සේ මහත්ව ලක්ෂ 15ක් තියා මගේ පර්ස් එකත් අරලා බලන්න. මම මේ බෑග් එකට වෙන තියෙන ₹1,500ක් ඉතන වගේ. මම ගන්නේ නැහැ තාම. ඉතින් දැන් ඇත්තටම හද මට දුකයි. ඒකෙන් මම කවදාකවත් මෙහෙම දුක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දැන් උදේට එනකොට කටුගස් දෙටින් මහත්තයා විතරක් පිටු ගැලලා ගන්න උත්තර සිකුණයි. මම කලින් හිටපු නංගලගේ කෙසෙල් ගෙඩි ජම්බෝ වගේ. ඒ කෙසෙල් ගෙඩි දෙකක් තාගෙන මම මේ වෙලෙදී කාවේ. දැන් කාලත් නැහැ උදේට. කෑවේ නැහැ. මම කෑවේ නැති. මට මේක මහත්තයාට වරනකොට මහත්තයා තියෙන කාලේ මට දුකක් දීලා නැහැ. හැම මාසෙම මාසෙකට බඩු ටික ගෙනල්ලා ගන්න. ඒක හැම වෙලේම කරනවා. මේ අසහීතෙන් පස්සේ තමයි අපිට මෙච්චර කකදතාවයි. දැනට මම කරලා නැති හොරකම් කරන්නේ කේලම් කියන්නේ. නරක වැඩ මොනක්වත් කියන්නේ. ඒකනේ ගෙවල් ගන්න. එහෙම යන්නේ මං කවදාකවත් කර. දැනට මට බබා බරක් එන සමහත්තයට උනත් ඒ ගෙදරේ නම්බර් එකක් දුන්න හැටි කතා කරන්න මං ගෙන අහලා. එයාලා උනත් මට හරි ආදරේ. දැන් එයාලටත් එන ෂොක් එකක් ඉබ්බට යතුරු දෙන්න. මගේ දැසෙන් එන අයට එන්නේ නැතුවම හිටියේ මහත්තයෝ. දැන් මේ වැඩේ කාගෙන් හරි පි දැන් මට ශක්තිය තියෙන විශ්වාසයක් තියෙනවා මේ මොකක් හරි කෙනෙක් මට අත දුන්නොත් ඒකෙන් මම කරගන්න පුළුවන් කියලා දැන් හැමදාම මහත්ය ඒ කියන්නේ මොනුත් වරුදා හිතන්නේ නැත කවදා හරි අපි නැති වෙන කාලයක් තියෙනවා එතකොට මහත්යාව දැන් මට ඕනම තැනක ඉන්න ඒ කියන්නේ ශක්තිය තියෙන වැඩක් බලද්දී දැන් ඔයාලා ගිහිල්ලා කොහේ හරි වැඩක් කරගෙන හරි ඉන්න පුළුවන් මහත්යාට ප්‍රශ්න තමයි නේද මහත්යාද මහත්යෝ මේ ඇත්තටම මම ගෙදර එන්න පරක් වුණා පොඩි ළමයෙක් වගේ බලන් ඉන්නවා හොඳයි එතකොට කන්න මොනවද ගෙන ඉතින් එතකොට මට ඒක දරා ගන්න අසීරු ඒ කියන්නේ මේ හොඳට හිටියා මහන්ත හොට බෝඩ් එකේ වැඩ කරේ හොට බෝඩ් එකේ වැඩ කරලා ඉන්න කාලේ අපිට දරුවන්ගේ ප්‍රශ්න ටිකක් තියෙනවා ඊට පස්සේ එයාට පොඩ පොඩ සාධි මහත්තය දීලා මේ අපිට මට ඉන්න කියලා තමයි ඔය තැන හැදුවේ ඉතින් ඒකත් දැන් මෙයාට දැන් ඒක මට කියා ගන්න බැරුව මේ ඉන්නේ කොහොම මහත්තය දැන් ලෙඩෙක්නේ ඒකට මොකක් හරි ෂොක් එකක් වුණොත් මට ජීවිත කාලෙම විඳවන්නේ දැන් ඔයාලට ඕන වෙන්නේ දැන් අපෙන් උදව්වක් ඕන වෙන්නේ ගෙදර ගෙදර බේර ගන්නයි දැන් මෙහෙමයි මහත්තයෝ මට මගේ මෙහි ඇත්තම කතාව දැන් අපි ඒ සල්ලි දීලා තැනින් ඒ ගන්න මහත්තෙක් හරි කමන්නේ මේ ඉඩම අරගෙන අපිට ටික කාලයක් يعني මම ස්වෙන් රැකියාවක් මෙතන පර්චස් කීයක් තියෙනවද පර්චස් 30ක් තියෙනවා කාමර 3ක් තියෙනවා ඒ කියන්නේ ලස්සනම කියන්නේවට පරිසරයේ හොඳයි වත්තේ මම වැරිලා රිහ නේදනේ ඉහි පැත්තේ මහත්තුන් මේ සත්තු ඉන්නවා. ඉතින් මේ වත් වත කරගෙන කිහිල් පැර ටිකක් එහෙම හදාගෙන එහෙම කරගන්න පුළුවන්. ආයි මට කෑම හදන්න පුළුවන් කියලා මම තව සමාජ සේවක කෙනෙක්ට ගියා මහත්තයා. තැන්නේ කුමරේ. ඊට පස්සේ ඒ මහත්තයා කිව්වා මේ ආධාර සල්ලි දෙන්න නැහැ කියලා. කඩකාබරයක් දෙන්නම් කිව්වා පාක් කොහරි පාරක් අයින් එක තියෙන කැඳ ඒ වගේ හදන්න. ඉතින් මේ මට එහෙම හරි එහෙම දැන් ඔයාලට එහෙම සපෝට් එකක් දුන්නොත් ඒක කරගන්න පුළුවන් කියලාද කියන්නේ. ඒ කියන්නේ මට මහත්ය ඇත්තටම දැන් මේ වගේ දෙයක් කරනවා ඔයාලට මොනවද ඕන කරන්නේ? ඒ මහත්ය කිව්වේ කඩයක් දෙන්නම්. කඩයක් ගහලා දෙන්නම් කියලා. දැන් මහත්ය මට ගොඩක්ම අවශ්‍යතාවය තියෙන මේ ඉඩම බේරගන්න. මහත්ය නැති කාලෙක ඉඳම මික උනලා හරි උදව් කරන මහත්යෙකුට ඒ සල්ලි ටික හරි අපිට දීලා මට මහඩු මඩමකට හරි සරකන්න කෙනෙක් නැහැනේ මහත්යෝ මහඩු මඩමකට ඒ කියන්නේ මගේ අදිස්ථානේ මේ කියන්නේ ලොකු කතාවක් නෙමෙයි කියන්නේ මේ එන සිතුවිලි මම මේ කියන්නේ ඉතින් දැන් මට අවශ්‍යතාවය තියෙන මහත්යද අපේ මහත්යව හොඳින් බලාගෙන කුලි වැඩක් හරි කරලා මං කුලි වැඩ කවදාකවත් කරලා නැහැ නමුත් බබෙක් බලා ගන්න තැන මට ඕන තරම් හිතෙනවා 12000 මදි මට අනිත් එක ලයිට් කපලා දැන් මාස දෙකක් වෙන මම ඒ ලයිට් බිල කරන්නේ පුදුමාකාර විදිහට දුකක් බදන එක දැන් ඉන්න තැන ගෙදර කන්න බොන්න ඕන තරම් තියෙනවා නමුත් මට ගෙදර එක පොඩ්ඩක් හදනම
ඒ ගෙදර ගිහින් මස් මාළු කන්න බැහැනේ. ඔව්. එතකොට මම කන්නේ නැහැ. හිතුවත් කනවා. අර බබාව බලාගන්න ශක්තිය ඕනෙද බච්චු ඩක්කන බොරු කියන්නේ මම. ඒ හැරෙන්නේ නැහැ. සෑදවල් දෙපාස කොහොමද? හොඳට නිින්ද යන්නේ මොකක්ද දැන් මාස 3ක් විතර. පෑතිසෙත් ඇහැරගෙන. දවල්ටත් ඇහැරගෙන. කල්පනා කරන්නේ මොකද්ද කරන්නේ කියලා. මම දැන් මට හොරකම් කරන්නවත් නරක වැඩ කරන්න බෑනේ. හොරකම් කරන්න කියන්නේ තියෙන්නේ මගේ ශක්තිය කවුරු හරි අපේ දෙනවා නම් කර්ම හන්න පුළුවන් දැන් තියෙන පෙන්නකට හෘදි මහන්න පුළුවන් මං ගාව හෘදි මැෂින් එකක් තියෙනවා බෙහෙත් හතරම් බඩු සින්න වෙන්නේ හින්ද පොඩි බෑ මැෂින් එකේ දැන් හතරම් බඩු ඔප්ෂන් එකට ගියා ඔක්කොම ආයි කිසිම දෙයක් නැහැ ගෙදර දැන් අර ඉස්සර හිටපු මේ තත්ත්වයේ ආයි අපිට ගන්න බෑ දැනට මට අවශ්‍යතාවය තියෙනවා හන්ද ලොකු දේවල් ගැන ඉඳම මොකක් හරි කරලා බේරගෙන නේ අද බේරුවා නම් හෙට ඉඳලා මං ගොඩක් මහන්සි වෙනවා. ඒ කියන්නේ මං හිතන් ඉන්නේ බබාලගේ ළඟ දිගටම වැඩ කරලා එයාල ෂිප් එකට වැඩ කරනවා. කවුරු හරි මට මැෂින් දෙකක් අරන් දෙනවා නම් මේ ඕඩර් එකක් අරගෙන කරන්න පුළුවන්. තුන රෑ දවල් දෙක මහන්සි වුණත් මහත්ත කීයක් හරි අපිට තියෙනවානේ. අපි දැන් කන බොන විදිහට කාලා මෙයාව දැන් වෙන ගෙදරකට අරන් ගිහින් තියන්න බෑ මහත්ත. කවුරුත් කැමති නැහැ. හේතුව කොච්චර හරි නිදි සීනි වැඩි වෙනවා අඩු වෙනවා ඊට පස්සේ ස්නායු කල්පනාකාරීත්වය අඩුයි. දැන් කන ඇහෙන්නෙම නැහැ. කන ඇහෙන්නෙම නැහැ. දැන් මම හදිස්සියෙන් බත් කන්න කිව්වා කියන්නකෝ. එතකොට මට කෑ ගහනවා ඔබ මට බනිනවා. එතකොට මම එතන පීඩනේ ඉතලා වෙනවා. ඒ වගේ ගොඩක් ගැටලු මහත්තයෝ. අර මම දන්න නැති කෙනින් තමයි මහත්තයාගේ නම්බර් එක දුන්නේ. ඊටසේ මහත්තයා උනේ හපත්ව මට කතා කළා. කතා කරද්දී මට ගොඩක් මේ හිතුණා මේ මහත්තයා නැහැ කියන ගිහිල්ලා එන්නේ අපි ෆෝනකින් කතා කරමුත් අපේ ඇත්ත සිද්ධිය දන්නේ ඊට පස්සේ තමයි මම අරනම් මහත්තයා කොහෙද එන්න පුළුවන් කියලා මම ඒ වෙලාව මේ ගිහින් කතා කරලා ඉන්නේ කිව්වනම් මේ මහත්තයා කතා කරනවා ඔයා දුන්න නම්බර් එකට ඒ මහත්තයා ඔෆිස් එකට එන්න පුළුවන්ද කියලා හිතට සල්ලි නැහැ ඊට පස්සේ එයා මට රුපියල් 2500ක් දුන්න මහත්තයා ඊට පස්සේ හාල් තිබුණේ පස්සේ මම රුපියල් බස් එකේ ගිහින් පයින් ගෙන් පාමුලට යන්න ඕන ඊට පස්සේ එයාගේ 100ක් මන් ගෙවල් ළඟ එක්කෙනෙක් නැහැලා ගිහින් එනකොට බස් එකේ රුපියල් 200ක් ගියා ඒ 300 මත හාල් ගෙනම ඊයේ වෙනකම් ඒ කියන්නේ දැන් නම් මට අපේ ගෙදර යන්න පුළුවන්. ඒ ඉන්න සද්දෙට කියලා යතුරන්න නම් ගෙදර හාල් වුණ බාරයකට වැඩිය නැහැ. ඉතින් ආයුබෝවන් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරයන්ගෙන් ඉතින් මිහිපිට දෙවිවරුන්ගෙන් ඉතින් ලංකා පවුර අද අපේ ඔෆිස් එකට ඉතින් මගේ පෞද්ගලික කාර්යාලය මම රාජකාරී බිස්නස් ව්‍යාපාර කරගෙන යන තැන ඉතින් ලංකා පවුර වැඩසටහනත් මේ ඔෆිස් එකේ අපි කට්ටිය එකතු වෙලා කරන්නේ ඉතින් අද දිනේදී මේ නුවර අම්මත් තාත්තත් අපේ ඔෆිස් එකට ඇවිල්ලා තියෙනවා ඉතින් එයාලගේ දුක්බර කතාව අපි ඇහුවා ඉතින් අපි තීරණය කරා මේ වීඩියෝ එක දාලා මෙයාලට යම් කිසි උදව්වක් කරන් දෙන්න. ඉතින් සාමාන්‍ය කෙටියෙන් කියනවා නම් මේ කතාව නම් ඇත්තටම දුක්බර දිග කතාවක්. ඉතින් මේ දෙන්න විවාහ වෙලා ඉතින් දරුවෝ කවුරුත් නැහැ ඇත්තටම මහත්තයා රෝගාතුර වෙලා ඉන්නේ. ඉතින් මහත්තයාට කන් ඇහෙන්නේ ඒ වගේ එතකොට ස්නායු දුර්වලතාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ රෝගාතුර ගොඩක් තියෙනවා බෙහෙත් දෙනවා දැනටත් බෙහෙත් ගෙනලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ මහත්තයාගේ ප්‍රශ්නෙත් එක්ක මෙයාලා හිටපු ඉඩම පර්චස් 30ක ගෙදර උකස් තියලා සල්ලි අරන් තියන මේ අවශ්‍ය දේවල් වලට. ඉතින් ඒක අවුරුදු ගාණක් බේරගන්න බැරුව දැන් 115,000 විතර වෙලා තියෙනවා. ඉතින් ඒ අයිතිකාරයා 115,000 ඉල්ලනවලු. ඉතින් මෙයාලට කියා ගන්න දෙයක් නැතුව දැන් මෙයාලව එළියට දාලා තියෙන්නේ. ඉතින් අද උදේ ඉඳින් ඉබ්බ දාලා දැන් මේ අම්මට තාත්තට මේ තාත්තට මේ කොච්චර කතා කරත් කන් ඇහෙන්නේ නැහැ. ඉතින් මේ යන්න තැනක් නැහැ ඇත්තටම. ඉතින් මෙයාලා ඉල්ලන්නේ පුළුවන් නම් අපිට මේ නිවස බේරලා දෙන්න. හැබැයි මේ අම්මා කියනවා පුළුවන් නම් කවුරු හරි පින්වන්ත කවුරු හරි ඉදිරිපත් වෙලා මේ නිවස බේරලා දෙනවා නම් එයාගේ නමට බේරලා අරන් මෙයාට කැඳ ඒ වගේ සුවන්ත කියාවක්
බිස්නස් එකක් මොන හරි කරගන්න පුළුවන්. ඒකටත් උදව්වක් කවර හරි දුන්නොත් ඒකෙන් ඒ ලැබෙන මුදල් වලින් අර මුදල් ටික දෙන්නම්. ඉතින් දුන්නම් පස්සේ පුළුවන් නම් එයාලගේ නමට ඒක ලියලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් මේ අම්මා නිකන් ඉල්ලන්නේ නැහැ. නිකන් සල්ලි ඉල්ලන්නේ නැහැ. පුළුවන් නම් අපිව අර විදිහට නිදහස් කරලා දෙන්න කියලා තමයි ඉතින් මේ කාරණු ඉල්ලන්නේ. මොකද මට එන්න කියලා පණිවිඩයක් දුන්න අපිත් රැකී රක්ෂා කරන ගමන් තමයි මේ සමාජ මෙහෙවර වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් අපිට නිතරම යන්න බෑ. මිනිස්සු ගොඩක් කතා කරනවා, උදව් උපකාර ඉල්ලන අය. ඉතින් අපි මේ උදව් උපකාර ලබා දෙන්නේ ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අම්මලා තාත්තලා සහෝදරයෝ දුක් මහන්සි වෙලා එවන සල්ලි වලින් පින් සිද්ධ වේවා කියලා. ඉතින් මේ දෙන්නට අපිට පුළුවන් කරන්න මේ කියන්නේ ඇත්තද කියලා ගිහිල්ලා බලලා ග්‍රාමීණධාරි හම්බෙලා, එතකොට අර ඉඩම විකුණලා උකස් තියලා තියෙන කෙනාව හම්බෙලා තව ටිකක් ගණන් අඩු කරගන්න පුළුවන්ද මොකද කියලා බලලා මේ දෙමව්පියන්ට සහනයක් කරලා දෙන්න. ඉතින් අද ගිහිල්ලා මේ දෙමව්පියෝ කොහේ නිදාගනීද කොහේ ඉඳිද කියලා දන්නේ නැහැ. තාමත් උදේට කාලත් නැහැලු. ඉතින් අම්මේ අපි මේ වීඩියෝ එක අපේ channel එකේ දාන්න. දාලා කවුරු හරි වාට උදව් පදව් කරොත් එහෙම ඔයාගේ විස්තර ටික ඔක්කොම දෙන්න. අපි ඒවත් තරම් එනවා. ඇවිල්ලා හොයලා බලලා ඒ උදව් උපකාර ටික ඔයාලට කරලා දෙනවා. අපි ප්‍රාර්ථනා කරමු මොනවා හරි හොඳ දෙයක් වෙන්න කියලා වෙලා. ඔයාලා දැන් උදේට කාලා නැහැ කිව්වා නේද? හරි දෙන්නම ගිහිල්ලා මේකෙන් මේ මගේ සල්ලි නෙමේ අපිට කට්ටිය දෙන ඒවා, මේවා අපේට අයිති සල්ලි නෙමේ, අපි ඒවා එන කට්ටියට පුළුවන් විදිහට බෙදලා දෙනවා. මේකෙන් ඔයා හොඳට කණ්ඩ අම්මයි තාත්තයි දෙන්නම කණ්ඩ කාලයකල යන්න. නැත්තම් කලන්තයක් හැදෙන මොන හරි වුණොත් එහෙම මොනවා කරන්නත් කාලබීලා ඉන්නවනේ. අපි හැමදේම කරන්නේ මේ කාලබීලා ජීවත් වෙන්න නේද? අපි යනකොට කිසි දෙයක් අරන් යන්නේ නැහැ. අපි කොච්චර හම්බ කරුවත් අරන් යන්නේ අපි කරන පින්පව් ඒ දෙක විතරනේ. අපි බලමු ඔයාලට මොන හරි සහනයක් කරලා දෙන්න. මොන හරි කරලා දෙන්නම් යන එන පරිස්සමෙන් යන්න. මේ මම කෝල් එකක් දෙන්නම්, මට දවස් දෙක තුනක් දෙන්නකෝ ඈ. කවුරුත් පින්වන්ත මහත්තයෙක් අම්මා කෙනෙක් සහෝදරෙක් කතා කරොත් ඔයාලට මොන හරි උදව්වක් කරන්න. හරි ඕක බලන්න ඕනේ. මං කවදාවත් බොරුවක් හරි මේ කරන්නේ නැහැ. කාණ්ඩ ඔයා දෙන්නම කාණ්ඩ. යන්න සල්ලි නොදී අපිට මම මේක යන්න කීයක් යනවද? දැන් දැන් ඔතන කීයක් තියෙනවද? පන්සිය හටයි. හා මේකත් තියාගන්නකො. දැන් කන්න ඇදින් නේද? හා දැන් දෙන්නම කන්න. කාලේ වෙලා බස්සේ ගෙදර යන්න. මේ ගිහිල්ලා ඉවරලා බලන්නකෝ මේ දැන් ඉතින් ඉන්න තැනක් ටික ඔයාලා මොන හරි කරගන්න. ඔව් ගිහිල්ලා බලන්නකෝ මොන හරි කියලා ඉවර ටික දවසක්. ඔව් මාසෙකට හරි කුලියක් දෙන්නම් කියලා හරි අහන්නවා. ඔව් බලන්නකෝ. මට ඉන්න පුළුවන්. ඔව් ඔව් මහත්තයා දාලා යන්න බෑනේ ඉතින්. නිදාගන්න ටොයිලට් පහසුකම් තියෙනවා. පිටගෙදර නිදාගන්නට කැමති නැහැ.